Hi, කොහොමද ආරච්චි? ඉතින් ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා අකි මහත් වෙන්න වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. නැත්තම් අකි මහත් උනේ කොහොමද? මොකද ආයෙසර ගොඩාක් කෙට්ටුයි නේද? මේ විදිහට ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මට හිතුණා මගේ අත්දැකීම් එක්ක මම මහත් උණු ට්‍රූ ස්ටෝරි එක ඔයගොල්ලෝත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් එකටම කියන්න ඕනේ මම මේක ගැන මගේ මුල්ම කාරේ මම අප්ලෝඩ් කරපු, ඒ කියන්නේ දැන් මාස කීපයකට කලින් මම අප්ලෝඩ් කරපු වීඩියෝස් වල ඔයගොල්ලෝත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් ඒකේ තියෙනවා හැම විස්තරයක්ම මම විස්තරව කියලා. ඉතින් මම හිතා මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට පොයින්ට් වශයෙන් කියන්න ඕනි කියලා මොනවද මහත් වෙන්න කරන්න ඕනි කියලා, විශේෂයෙන්ම හෙල්දි විදිහට මහත් වෙන්න අපි මොනවද කරන්න ඕනි කියලා. අනිත් දේ තමයි මම කලින් අප්ලෝඩ් කරපු මහත් වෙන වීඩියෝ එක මේ වෙදී ලක්ෂයකට ආසන්න පිරිසක් බලලා තියෙනවා. Thank you so much. ඒ වගේම තමයි මම මේ දේ කරා, මට මේ විදිහට රිසර්ච් තියෙනවා, මට සතියේ රිසර්ච් ආවා, මට මාසෙන් ආවා කියලා ඒකේ කමෙන්ට්ස් කරලා තියෙනවා තමන්ගේ එක්ස්පීරියන්ස් එක. ඉතින් Thank you so much. ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. මම මේ වීඩියෝ එකට පල්ලෙහින් දාන්නා ඒ වීඩියෝ එකේ ලින්ක් එක. ඉතින් මම වගේ මතක් කරනවා තාමත් මගේ channel එකේ වීඩියෝ බලන්න ඕගොල්ලෝ subscribe නොකර නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරන්දි all කියලා click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආ වීඩියෝ එකට. මෙහෙමයි එකටම මම මගේ ස්ටෝරි එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ගමන් ඊට පස්සේ මම කරපු දේවල් ඔයගොල්ලොත් එක්ක මම මේ වීඩියෝ එකෙදි කියන්නම්. ඉතින් කියන්න ඕනේ ඇත්තටම මම ගොඩාක් කෙට්ටුවට හිටපු කෙනෙක්, ගොඩාක් කෙට්ටුවට වගේම තමයි ගොඩාක් කලුවට හිටපු ගර්ල් කෙනෙක්. ඔයගොල්ලෝ මගේ කලින් මම ඉස්සර හිටපු විදිහ ගැන මම වීඩියෝස් වලට ගොඩක් වෙලාවට ෆොටෝස් ඇඩ් කරලා තියෙනවා. සම පුංචි කාලේ ඉඳලා අද දක්වා මගේ වෙනස් වීම ගැන වෙනම වීඩියෝ එකකුත් කරලා තියෙනවා. તો ඔයගොල්ලෝ ඒකෙන් දකින්න ඇති මම හරිම කෙට්ටු, ඒ වගේම තමයි කලුම කලු ගෑනු ළමේ විශේෂයෙන් ඔයගොල්ලෝ විශ්වාස කරන මම හරියට ඇට සැකිල්ලක් වගේ ඒ තරමටම කෙට්ටුයි. හැබැයි ඉතින් දැන් ඔයගොල්ලෝ මාව දකින්න ඔයගොල්ලෝ තේරෙනවා ඇති හරි ලස්සන පිරිපුන් මුහුණක් ඒ වගේම ශරීරයක් මට තියෙනවා. ඉතින් මේ විදිහට මගේ ස්කින් එක ඒ වගේ මගේ ඇඟ මම හදා ගන්න පටන් ගත්තේ ඒ ලෙවල්ස් වලින් පස්සේ. මොකද ස්කූල් කාලේ ඇත්තටම දැන් අපේ ගෙදරයි මට කියනවා මං කෙට්ටුයි කියලා මගේ යාළුවෝ කියනවා. හැබැයි ඇත්තට මේක මම ලොකුවට හිතන්නේ නැහැ. මම හිතන්නේ මනේ නැහැ මම මහත ඒගොල්ලෝ කියන තරම් මම කෙට්ටු නැතු ඇති කියලා. ඒක තමයි ඇත්තටම මට හිතුනේ. හැබැයි කාලයක් යන්න යන්න මම්මාව දකිද්දි මම ඇඳුම් ගන්න ඇදි මට තේරුණා මම කොච්චරනම් කෙට්ටුද කියලා. මොකද මම ඒලවස් වෙනකම්ම බේබි සෙක්ෂන් එකෙන් තමයි ඇඳුම් අරගෙන ඇන්දේ. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා ඇති අවුරුදු 12-13 අය අඳින ඇඳුම් තියෙනවානේ මේ බේබි ගවුන්. අන්න ඒවා තමයි මම ඒලවස් වෙනකලුත් ඇන්දේ. මොකද ඒ තරමට මම මාරම කෙට්ටුයි. ඉතින් ඒ විදිහට පුංචි බබාලාගේ ඇඳුම් සෙක්ෂන් එකේ නම් ඔයාත් ඇඳුම් ගන්න ඕනවත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඔයාටත් මේක ගොඩක් 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 වැදගත් වෙයි. ඉතින් එලවස් වලදී ගොඩක් වෙලාවට අපි ස්ටඩීස් කරද්දී ඇත්තටම අපි මහත් වෙන්නේ නැහැ. මොකද අපි පාඩම් වලට තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. වගේම තමයි අපි නිදි මරනවා, සමහර විට පාන්දර වෙනකන් හැරන් ඉනවා, නැත්නම් පාන්දරම නැගිටිනවා. මේ විදිහට ගොඩාක් අපි ස්ට්‍රෙස් එකේ ඉන්න මේ දේවලුත් එක්ක ඇත්තටම අපිට මහත් වෙන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඇත්තටම ඒ කාලේ මගේ නම් මහත් වීමක් වුණේම නැහැ. හැබැයි මම එලවස් වලින් පස්සේ මම මගේ ස්කින් එක හදාගන්න ගත්තා. මොකද ඒ කාලේ මගේ පිම්පල්ස් ඇවිල්ලා ඇස්වට කළු වෙලා මාව හොඳටම ඩල් වෙලා කෙට්ටු වෙලා වෙන්න පුළුවන් ඔක්කොම වෙලා මාව විනාශ වෙලා හිටිය හරිම කැත විදිහට. ඉතින් ඒලවස් වලින් පස්සේ මම මගේ ස්කින් එක හදා ගන්න ගද්දි මම කරපු දෙයක් තමයි මම මහත් වෙන්න ඕනි කියලා හිතලා මටම ගැළපෙන විදිහට මම චූටි චූටි ටිප්ස් ටිකක් ෆලෝ කරපු එක. ඒවා තමයි ඔන්න දැන් ඔයගොල්ලන්ට කියන්නේ යන්නේ. පළවෙනිම දේ කියන්න ඕනේ මම ඇත්තටම ඉස්සර කෑම කන්න හරිම හොර කෙනෙක්. ඒ කියන්නේ දැන් ගෙදර අනිවාර්යෙන්ම උදේට දවල්ට රැයට අපි බත් හරි නැත්නම් වෙන දෙයක් හරි හැදුවට මම ඒවා කන්නේම නැහැ. කන්නේම නැහැ කියන්නේ මට පුළුවන් එක දව ගැන එක ෂෝටිස් මොනවා හරි එක පැටිස් එකක් හරි මොකක් හරි දෙයක් කාලා මට දවසම ඉන්න පුළුවන්. ඒ කියන්නේ මට උමනා වුණත් කෑම කන්න ගොඩක් වෙලාවට මම හිතනවා නැත්නම් මට හිතන නෑ ඕන් නැහැ ඉච්චර බඩගින්නක් නෑනේ මෙහෙමයි කියලා හරිම අමුතු කම්මැලිකමක් වගේ ෆීලින් එකක් තමයි මට එන්නේ. ඉතින් මම අර එක පොඩි දෙයක් කාලා ස්නැක් එකක් කාලා දවසම ඉන්නවා. ඉතින් එතකොට මට මහත් වෙනවා කියද්දී එතකොට හිතන්නවත් බෑනේ. ඉතින් මම එකටම කරපු දේ තමයි ගොඩක් කාලට අපේ අම්මාට බත් එක බෙදලා ගියා දුන්නාට පස්සේ මම ඇත්තටම ඌගෙන් උපරිම කඩවල් 3ක් අය ඊට වඩා කන්නේ නැහැ ඔක්කොම ගිහින් ඊට පස්සේ බල්ලට දානවා. ඔක තමයි කරන්නේ. ඉතින් ඇත්තටම මම එකටම කලේ ඒ දේ නවත්තපු එක. ඒ කියන්නේ හරිම කම්මැලි විදිහට මම දවසටම ෂෝටිස් එකක් කාලා දවසම ගෙවනවානේ ඒක මම නතර කරා. ඒකටම කරේ අපේ අම්මා මට යද්දෙන බත් එක මම පුළුවන් විදිහට ඉවර කරන්න ට්‍රයි කරපු එක. මේක ඇත්තටම අර එක පාටම කරන්න බෑ. මොකද අපේ බඩ යම්කිසි ආහාර ප්‍රමාණයකට හුරු වෙලා තියෙන කාලයක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ එතකොට එක පාටම ටිකක් වැඩිපුර ආහාර දුන්නහම ටිකක් අමාරුයි. හැබැයි මම ටිකෙන් ටික ඒකට හුරු වුණා. ඒ කියන්නේ ඕගොල්ලෝගේ ගෙදරත් ඕගොල්ලෝ බත්
දාන කනවා වෙන්න පුළුවන් නැත්නම් ආගේ අම්මාට බත් එක බෙදලා දෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ දෙන බත් එක ඉස්සර මම කෑවේ කටවල් 2යි 3යි නම් මම පුළුවන් විදිහට ටික ටික ඒ කාපු ගාන වැඩි කරන්න පටන් ගත්තා. ඕක තමයි පළවෙනි දේ. දෙන්න කොච්චරද බත් බෙදලා ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න. ඕක කරන්න සාමාන්‍ය එක පාටම බෑ දවස් කීපයක් යනවා. හැබැයි ටිකෙන් ටික කන ප්‍රමාණය වැඩි කරලා ඒ බත් එක කම්ප්ලීට් කරන්න. ඕක තමයි පළවෙනිම දේ. ඊට පස්සේ මම දෙවෙනියට කරපු දේ තමයි බත් අම්මට කියලා තව ටිකක් වැඩිපුර බෙදන්න කියලා කිව්වේ. ඒ කියන්නේ වෙන්දර කෑවට වඩා ටිකක් වැඩිපුර කන්න ඕනේ හින්දා ගොඩාක් බෙදන්න කිව්වේ නෑ. වෙන්දර බෙදෙන ගානට සාපේක්ෂව ටිකක් වැඩිපුර බෙදන්න කියලා කිව්වා. මේකෙදි මෙහෙමයි. අපි කොහොමත් අර වෙන්දර කනවාට වඩා බත් එක සම්පූර්ණයෙන්ම කනවා දකිද්දී අම්මලා කොහොමත් වැඩිපුර බත් බෙදනවා. ඒ අම්මලාගේ හැටි. ඉතින් එතකොට අපි ටිකක් වැඩිපුර බත් බෙදන්න කිව්වට පස්සේ ඇත්තටම ටිකක් වැඩිපුරත් එක්ක අපිට බත් හම්බ වෙනවා. ඒක තමයි ඇත්තම කතාව. එතකොට ඉතින් ඇත්තටම අපි හිතුවරඩා බත් ප්‍රමාණයක් අපිට දවසකට වෙනවා. ඉතින් අපේ අම්මට මට මතයි මම සමහරවිට කියනවා අම්ම අද බත් මදින තව ටිකක් වැඩිපුර බෙදන්න ඕන විදිහට මම කියන වෙලාවල් තියෙනවා. එන්න මට බත් බෙදෙන බත් ප්‍රමාණය මම අම්මට කියලා වැඩි කරගත්තා. ඕක තමයි මගේ දෙවෙනි ටිප් එක. ඉතින් ඇත්තටම ඊට පස්සේ මම ඒ ටික සම්පූර්ණයෙන්ම කන්න පුරුදු වුණා. ඒ කියන්නේ එන්න බත් බෙදෙන ප්‍රමාණය වැඩි වුණා. ඒ වගේම ඒ ටිකත් මම ඔක්කොම කම්ප්ලීට් කරා. ඕක තමයි දෙවෙනි එක. ඊළඟ දේ තමයි මම ගොඩක් වෙලාවරි පුංචි කාලේ ඉඳලා කෑම වර්ග තෝර බේර කන ළමයෙක්. ඒ කියන්නේ එළවලු එහෙම කැවෙන්නේම නෑ. මං කන එළවලු වර්ගෙම හරි කීපයයි තියෙන්නේ. හැබැයි මම ඒ කාලෙදි පුරුදු වුණා තියෙන එළවලු වර්ග හොඳටම කන්න. මොකද එළවලු වර්ග වලින් අපිට හොඳ පෝෂණයක් ලැබෙනවා. ඒ වගේ අපේ ස්කින් එක ලස්සන වෙනවා. අපේ හෙල්ත් එකට මේ හැම දෙකටම එළවලු වර්ග හොඳයි. ඒක නිසා ඇත්තටම මම කන්නේම නැති එළවලු වර්ග උනත් මම ටික ටික කාලේ අරගෙන සමහර වෙලාවට බත් එක්ක අනාගෙන කන්නේ දුව නිකන් හරි කමන්නේ මම කන්න පුරුදු වුණා. මං හිතන විදිහට ඒක තමයි මගේ මහත් වෙන ජර්නි එකේ වුණ හොඳම දේ. ඉතින් ඕගොල්ලන්ට මහත්වරට පස්සේ ඊට පස්සේ ආපහු ඕගොල්ලෝ කැමති දේවල් කන්න පුළුවන්. හැබැයි ඒ කාලේදී ඕගොල්ලෝ එළවලු වර්ගෙම හොඳටම කන්න. මොකද ඒ වගේ හොඳ පෝෂණයක් අපේ ඇඟට ලැබෙනවා. ඕක තමයි තුන්වෙනි දේ. ඊළඟ තවත් දෙයක් තියෙනවා. මේක තමයි මහත් වෙන අය කරන වැරදිම දේ. ඒ සහ ගොඩක් අය මහත් නොවෙන්න හේතුව මම දැන් මේ කියන්න යන හතරවෙනි ටිප් එක. මේක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ කරන්න. මොකද කලින් වීඩියෝ එකෙත් ගොඩක් අය දාලා තිබ්බා. එහෙනම් මේක තමයි මට වැරදුණු තැන කියලා. බලන්න මම දැන් මේ කියන්න යන දේද ඔයාටත් වැරදිලා තියෙන්නේ කියලා. මොකද්ද ඒ තමයි ආ වතුර බොන විදිහ. මට මතකයි මම ඉස්සර බත් එක කාලේ වුණ ගම වතුර කැටියක් අරගෙන බීගෙන යනවා. අර බඩට يعني කාපු ගාමල يعني මීල් එක මට මදි වගේ හිතුණා. ඒක අඩුව පුරවගෙන මම අර වතුර වලින්. එතකොට මට හිතෙනවා ආහරි දැන් හරි කියලා. ඕගොල්ලෝ කොයිම වෙලාවකවත් ඔය මහත් වෙන්න ඉන්න කෙනෙක් නම් කාපු ගම වතුර බොන්න එපා. මම ඒක මේ විදිහට පැහැදිලි කරන්නම්. ඔයා කන්න කලින් වතුර උගුර දෙකක් හෝ තුනක් බොන්න. මොකද නැත්නම් අපිට කඩ හිර වෙන්න පුළුවන්නේ. හැබැයි ගොඩක් අය ඔයාලා හිතනවා නම් ඔයාලා ඒ දෙයත් ඕනේ නැහැ කියලා. ඔයාලා පුළුවන් ඒ විදිහට නොබී ඉන්න. සහ ඔයාට කෑම ටික කන අතර දුර ඔයාලා හිර වෙනවා වගේ කියලා දැනනොත් ඔයාලා පුළුවන් එතකොට අපිට වතුර නොබී ඉන්න බෑ. වතුර උගුර දෙකක් බොන්න. අනිත් දේ තමයි අනිවාර්යයෙන්ම ඔයා කෑම කාලේ වුණාට පස්සේ විනාඩි 20ක් පැය භාගයක්වත් තියනකම් ඔයා වතුර බොන්න එපා. සමහර අය ඉන්නවා කාලේ ඉවරුණු ගමන් වතුර කැටියක් අරන් බීගෙන යනවා. එතකොට ඇත්තටම ඔයා කාපු දේවල් වල පෝෂණ වාගේ ඇඟට ලැබෙන්නේ නැහැ. ඔයාව මහත් වෙන්නේ නැහැ. මේක සියලු සියම්ම වැඩ කරනවා. ඔයා චුට්ටක් වතුර බොන විදිය වෙනස් කරලා බලන්න. මම මේ කියන විදිහට කෑම කාලා ටික වෙලාවක් ඉවසගෙන ඉන්න විනාඩි 20ක් පැය භාගයක් වගේ වතුර බොන්න නැතුව ඊට පස්සේ වතුර බොන්න ගොඩක් නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයට වතුර ටිකක් බොන්න. ඒ විදිහට කරන්න ඔයාටම තේරෙයි ඔයා හිටියට වඩා ටිකෙන් ටික මහත් වෙනවා කියලා. අනිත් දේ තමයි අනිවාර්යයෙන්ම උදේ ආහාර වේල, දවල් ආහාර වේල, රාත්‍රී ආහාර වේල අනිවාර්යයෙන්ම ගන්න. ඔය ආහාර වේල් අතරතුර ඔයා පුංචි පුංචි දේවල් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේකෙදි මම කියනවා එක එක චොක්ලට්ස් ඒ වගේ දේවල් වලට නෙමෙයි, සාමාන්‍ය අපිට පෝෂණයක් හම්බෙන ටිකක් බර ආහාර වර්ග ගන්න. ඒ කියන්නේ ගොඩක් වාට බතල, ඒ වගේම අර්ථාපල් මෙන්න මේ වගේ ටිකක් වැඩි පෝෂණ ප්‍රමාණයක් අපේ ඇඟට ලැබෙන විදිහට ඔයා මේ අතරතුර මේ දේවල් ගන්න. ගොඩක් වාට දැන් අපේ ගෙදර ගත්තොත් මම උදේට කිරි එකක් බීලා බිස්කට් කනවා වගේම තමයි අනිවාර්යයෙන්ම ඒ මගේ බ්‍රෙක්ෆාස්ට් එක නෙවෙයි. අනිවාර්යයෙන්ම මම උදේට බතුත් කනවා. ඊට අමතරව කඩල වගේ දේවල් අම්බලා තිබ්බොත් නැත්නම් බතල වගේ දේවල් අම්බලා තිබ්බොත් ඒවත් කනවා. ඒතර බ්‍රෙක්ෆාස්ට් තුනක් විතර මට නම් එකතු වෙනවා. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම පුළුවන් තරම් උදේට වෙන්න පුළුවන්, දවල්ට වෙන්න පුළුවන්, රෑට වෙන්න පුළුවන්. ඕගොල්ලෝ කන ආහාර ප්‍රමාණය වාර කන්න පුළුවන් තරම් ආසාවෙන් මේ දේවල් එකතු කර ගන්න. විශේෂම දේ තමයි ඔයා රෑට කෑම කද්දී දැන් ඔයා හිතන්නේ ඔයා රෑට කන්නේ 8ට විතර කියලා. එතකොට ඔයා 6ට නැත්නම් 5ට 6ට වගේ පොඩි දෙයක් කන්න.
ඒ කියන්නේ ගොඩක් වාට අපි රැටෙන හොඳ නිින්දක් ගන්න වගේ අපි නෝමල් විදිහට අපිට කිසි වැඩක් නැතුව අපි සාමාන්‍යයෙන් රිලැක්ස් එකේ ඉන්නේ මේ හවස් කාලේ ඉඳලා රාත්‍රී කාලේ වෙනකම්. එතකොට අපිට මහත් වීමේ සම්භාවිතාව වැඩි මේ කාලෙදී. මොකද අපි ශක්තිය වැය වෙන්නේ නැහැ. එතකොට අපිට හොඳ පෝෂණයක් ඇඟට ලැබෙනවා. ඉතින් ඕගොල්ලෝ පුළුවන් 5ට 6ට වගේ සාමාන්‍යයෙන් බිත්තරාප්පයක් වගේ දෙයක් ගන්න නැත්නම් ෂෝටිස් එකක් වගේ ගන්න පුළුවන්. හැබැයි අර ෂෝටිස් වගේ දෙවන හෙල්දි නැහැ. වට ගෙදරම හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වහට පුළුවන් සාමාන්‍යයෙන් බිත්තර වගේ අඩවලා දින මොනවාම හරි දෙයක් ගන්න. ඉතින් ඒ වගේ එකක් එක්ක ඔයාට පුළුවන් තේ එකක් බොන්න. ඉතින් ඊට පස්සේ ඔයා පැය කීපයකින් ආපහු ඔයාගේ දින එකක් ගන්නවා නැත්නම් ඔයාගේ රාත්‍රි ආහාරයත් ගද්දි එතනොත් හොඳ පෝෂණයක් ඔයාට එකතු වෙනවා. ඔන්න ඔය විදිහට ඔයා අනිවාර්යයෙන්ම අතරතුර දේවල් ගන්නම ඕයි. හොඳ නිින්දක් ගන්න එක. හොඳ නිින්දක් ගන්න එක කියලා කියන්නේ ඇත්තටම මට එලවස් කාලේ නම් ගොඩක් අර මහත් වෙන බැරි වෙන හේතුව තමයි දැන් රෑට පැය කීපක් ඇහැල්ලා ඉන්නවනේ මං හැම ලොකුවට ඇහැරන් හිටපු කෙනෙක් නෙමෙයි හැබැයි ඉතින් ඇහැරන් ඉන්නවනේ සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ එතකොට ඒ දේවල් පාඩම් කරනවා එතකොට එතන ඇත්තටම ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවා එතකොට අපි එඩියුකේෂන් පැත්තෙන් ඒ දේවල් කරද්දී ඇත්තටම අපිට ටිකක් මහත් වෙන අමාරුයි ඔයා මහත් වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හොඳ නිින්දක් ගන්න ඕනේ නිින්ද ගද්දිත් මෙන්න මේ දේ චුට්ටක් කරන්න ඒ තමයි ඔයා කෑම ගන්නවා නම් සාමාන්‍ය 8ට වෙන්න පුළුවන් 9ට වෙන්න පුළුවන් ඔය වගේ ටයිම් එකකට කෑම අරගෙන රිලැක්ස් එකේ ඉන්න ගොඩක් ආවට දැන් අපි පුරුදු වෙලා ඉන්න දෙන්නේ මොකක් හරි ටීවී එකේ යන ඩ්‍රාම එකක් බලන්න නැත්නම් ෆිල්ම් එකක් වීඩියෝ එකක් මේ වගේ දේවල් වලට පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මේ වගේ දේවල් කරද්දී අපිට ලොකු මහන්සියක් නැහැ. ගොඩක් අය එකම තැන ඉඳගෙන නැත්නම් නිදාගෙන ওই දේවල් කරන්නේ. එතකොට ඇත්තටම අපි වැඩක් කරන්නේ නැති නිසා අපේ ඇඟේ මහත් වෙන්න බලනවා. අනිත් දේ තමයි විශේෂයෙන්ම දැන් මේ විදිහට කෑම අරගෙන පැය දෙකක් වගේ යද්දී ආපහු නිදා ගන්න යනවනේ. එතකොට සමහරවිට පැය 6ක් වෙන පුළුවන්, 7ක් වෙන පුළුවන්, 8ක් වෙන පුළුවන්. හොඳ නිින්දක් ගද්දී අර ලැබුණු පෝෂණ වලින් අපිව හරි ඉක්මනින් මහත් වෙනවා. මොකද අපි දහඩිය ගෙන කිසිම වැඩක් කරන්නේ නැහැ. අපි හරි රිලැක්ස් එකේ පැය කීපයක් එක දිගට හොඳ නිින්දක් ලබා ගද්දී ඒක නිසා මහත් වෙනවා නම් හොඳ නිින්දක් අනිවාර්යයෙන්ම ඔයා ගන්න ඕනේ. විශේෂයෙන් මේ නිින්දගෙන කියද්දී දවල් කාලයට ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් නිදා ගන්න try කරන්න. මේක ඔයා daily කරන්න යන්න එපා. මොකද මහත් වුණාට වැඩක් නැහැ. අපි ලෙඩ රෝගත් එක මහත් වෙලා එහෙම තේරුමක් නැහැ. ඒක නිසා සාමාන්‍ය ඔයගොල්ලෝ අහලත් ඇති දවල්ට කාලා අපි නිදා ගත්තම අපි ටිකක් මහත් වෙන බලනවා කියලා. මොකද හොඳ පෝෂණයක් බඩපිරින් ලැබුණාට පස්සේ අපි නිදා ගත්තට පස්සේ ඉක්මනින් අපේ ඇඟ මහත් වෙන බලනවා. මේක ඩේලි කරන්නේ නැතුව අර සතියට එකපාරක් හෝ දෙපාරක් හෝ පැයක එකමාරක් හරි කමක් නැහැ. චූට නිින්දක් ගන්න. ඉතින් එතකොටත් ඔයාලට හරි ඉක්මනින් මහත් වෙන්න පුළුවන්. ඉතින් මහත් වෙන්න ඔන්න ඔය දේවල් තමයි මම කරේ. මම කරපු වෙනස් වීම තමයි කලින් මගේ හිටපු ජීවිත රටාව මම සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා. අනිත් දේ තමයි මම කාපු විශේෂම දෙයක්. මේ දේ ඇත්තටම කියන්න ඕන ඔයගොල්ලෝ දන්නවා කෝලි කුට්ටු කෙසෙල් ගෙඩි. ඉතින් මේකට ඇත්තටම අපිව හිතා ගන්න බැරි තරම් මහත් වෙනවා. මම හිතන විදිහට මාව නම් මහත්ුනේම ඔන්න ඔය දේ එක්ක සහර වතුර මම බීපු විදිහත් එක්ක. ඔයගොල්ලෝ දන්නවා ඇති පුංචි බබාලාට මේ කෝලි කුට්ටු කෙසෙල් ගෙඩි දෙනවා. සාමාන්‍ය ඒගොල්ලෝ කැම් කරන වයසාවට පස්සේ දෙනවා. සහ ඒගොල්ලෝ හරි ලස්සන බෝල් ගෙඩි වගේ පිම්බෙනවා. ඒ කියන්නේ පිම්බෙනවා කියන්නේ ඒගොල්ලෝ මහත් වෙනවා. ගොඩක් අයට බර අඩු වයිට මෙන්න මේ දේවල් නිර්දේශ කරනවා දෙන්න කියලා. මොකද වැඩිම වැඩි කැලරි ප්‍රමාණයක් නැත්තම් වැඩි පෝෂණ ප්‍රමාණයක් මෙන්න මේ කෙසෙල් ගෙඩි වල තියෙනවා. ඉතින් මේ කෙසෙල් වලත් ඇත්තටම කෝලි කුඩු කෙසෙල් වල තමයි වැඩිම පෝෂක ප්‍රමාණයක් තියෙන්නේ. මේ දවල් වලට හරි ඉක්මනින් අපි මහත් වෙන බලනවා. ඉතින් මම මහත් වෙන්න මම පටන් ගත්ත ජර්නි එකේදී මට කෝලි කුඩු කෙසෙල් ගෙඩි තිබ්බා. ඉතින් මට මතකයි ගාමන්නේ මේවා ඔයගොල්ලන්ට දවසකට 3-4ක් කන්න ඕනේ නැහැ. දවසට එකක් හෝ දෙකක් වම් හොඳටම ඇති. හැබැයි අනිවාර්යයෙන්ම කෙසෙල් කද්දී රෑට එකක් අනිවාර්යයෙන්ම කන්න. කාලා ඊට පස්සේ ඔයගොන්ට පුළුවන් නයිට්‍රෝජන් එකෙන් පස්සේ ඔයගොන්ට නිදා ගන්න. එතකොට හරිම ඉක්මනින් ඔයාව මහත් වෙනවා. ඉතින් මන්නම් ඇත්තටම සමහර දවස්වලට මට මතකයි කෙසෙල් ගෙඩි 4-5 කන වෙලාවල් තියෙනවා. මොකද ඒ තරමට තිබ්බා. ඉතින් තිබ්බ නිසා සහ කිසිම බෙහෙත් එකක් රසායනික ද්‍රව්‍යයක් ගහන්නේ නැතුව විදුණු දෙයක් නිසා ඇත්තටම කිසිම අහිතකර දෙයක් ඇති වුණෙත් නැහැ. ඒක නිසා මම හරිම නැචරල් විදිහට ඒ දේවල් අරගත්තා. ඉතින් ඒකත් එක්ක මාව හරි ඉක්මනින් මහත් වුණා. ඕක තමයි ඇත්තට මං හිතන විදිහට මූලික වශයෙන්ම මාව මහත් වෙන්න බලපාපු දේ. ඉතින් කෙනෙක්ට හිතෙන පුළුවන් මේ ටික කරාදී මහත් වෙන පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම පුළුවන්. මම මේ දේ කිව්ව දේවල් ඕගොල්ලෝ සමහර විට කොතනින් හරි වැරදිලා ඇති. ඒක නිසා තමයි ඔව් මහත් නොවෙන්නේ ඒක හේතුවක් වෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ. ගොඩක් අය මගෙන් අහනවා කි මහත් වෙන ටැබ්ලට් එකක් කියන්න, මිල් පවුඩර් එකක් යන ඔන්න ඔය වගේ දේවල්. ඉතින් ඇත්තටම මම කිසිම ටැබ්ලට් එකක්වත් يعني කිරිපිටි එකක්වත් යූස් කරලා නැහැ මහත් වෙන්න. ඉතින් ඒක නිසා ඇත්තටම
ඒ දේවල් මම රෙකමන්ඩ් කරන්න කැමතිත් නැහැ සමහර රෙකමන්ඩ් කරන්න දන්නෙත් නැහැ ඔයගොල්ලන්ට පුළුවන් එහෙම ඔයගොල්ලන්ට ඉක්මනින් ප්‍රතිඵල ගන්න එහෙම දෙයක් ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලෝ පුළුවන් ડોක්ටර් කෙනෙක් channel කරලා ඒ ડોක්ටර්ගේ recommendation එක යටතේ ඒ විදිහට milk powder එකක් හරි protein එකක් හරි නැත්තම් මොකක් හරි tablet එකක් නිර්දේශ කර ගන්න එක හැබැයි මට comment කරපු ගොඩක් අය කිව්ව දෙයක් තමයි ඒ විදිහට tablets වර්ග මොකක් හරි ඒ විදිහට artificial දෙයක් ගත්තට පස්සේ ඇත්තටම ඒ කාර එක ගන්නකම් විතර ඊට පස්සේ හිතා ගන්න බැරි විදිහට හිටියනත් වඩා ගොඩක් හෙට වෙනවා ඉතින් එහෙම දෙයකට යන්නේ නැතුව මම කියන්නේ මේ මම කිව්ව දේවල් ටික ඔයගොල්ලෝ try කරලා බලන්න මොකද ඔයගොල්ලෝ හරි ඉක්මනින් ප්‍රතිඵල ගන්න පුළුවන් හරියට මේ කිව්ව දේවල් කරොත් අනිත් දේ තමයි ඔයගොල්ලන්ට ගොඩක් අය අහලා තිබ්බ මට මහත් වෙන කොච්චර කාලයක් ගියාද කියලා. ඇත්තට මට මහත් වෙන ලොකු කාලයක් ගියේ නෑ. සාමාන්‍යයෙන් මාස 6ක් වගේ යනවා. සමහර අයට දැන් මේක මම මුල් කාලේ මට මේක ලොකුවට තේරුමක් තිබ්බේ නැහැනේ. ඊට පස්සේ මාස කීපයක් ගියාට පස්සේ තමයි මට මේක තේරුම් අරගෙන මම හරි වමනාවම මේ දේ කරන්න පටන් ගත්තේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් මුල් මාස 6 අපි ටික 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 මහත් වෙලා ඊට පස්සේ ඇත්තටම හරි මික්මලින් අපි මහත් වෙන්න ගන්නවා. ඒක අර කැත විදිහකටවත් නෙමෙයි හරිම ලස්සන මූණ පිරිපොන්නලා ඇඟ පිරිපුන්නලා හරිම ලස්සනට මහත් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව සහ හෙල්දි විදිහට. ඒක නිසා ඔයාගේ ආහාර රට ඔයා වෙනස් කරන්න, ඔයාගේ දිනදා ජීවිතේ පුරුදු වෙනස් කරන්න, වතුර බොන විදිහ වෙනස් කරන්න, මේ වගේ දේවල් වෙනස් කරොත් ඔයාටත් අනිවාර්යයෙන්ම මහත් වෙන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔබට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් වැදගත් වුණා නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ කෙනෙක්ට බාන අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න, මහත් වෙන ඔගොල්ලන්ගේ කෙටු යාළුවෙක් ඉන්නවා නම් මෙන්ෂන් කරලා යන්න. ඉස්සර මට කට්ටිය කියනවා මේ හුලගක් ආවොත් එහෙම කාහරි මහත යාළුවක පෙනලා එයාගේ එල්ලෙන්නේ කියලා. මොකද ඒ තාටම කේටු නිසා ඔයගගේ කතාවේ ගොඩාක් එනවා මම ස්කූල් කාලේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට පුළුවන් මහත් වෙන්න අද ඉඳලා පටන් ගන්න මහත් වෙන ජර්නි එක. එහෙනම් බයි බයි.